තිරුවන් සරණයි අපි අද කතා කරන්න යන්නේ දැන් මධ්‍යම පළාත් වසර අවසාන පේපරේ 2018 එතකොට මේ විද්‍යාල මේ කරලා තියෙන ඉතින් අපි බල කරලා තියෙන නිසා අපි දැන් ඒක සාකච්ඡා කරන්න යන්නේ එතකොට ඔයාලා මේක සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම මතක තියන්න රතු පැනක් ළඟින් තියාගෙන පේපරේ හදුප එක තියාගෙන අඩුපාඩු හදාගන්න ඔයාට මේ වීඩියෝ එක පැය 6ක් වගේ කාලයක් YouTube එකේ තියෙනවා එතකොට डाउनलोड कर लिंक शेयर हर इतकोट मेटी करगना तमंगे बेड़ी कर हर आप फॉलोइंग प्रश्न फॉलोइंग प्रश्न वगुआ दी लीन राइट वगुआ दी लाइन वगुए अगे शे समीकरण वाई समान एक्स दान ए वर्गे बी आकार लिया මෙන්න මේ ආකාරයට අපි ලියන්න මෙන්න මේ ආකාරයට අපි ශ්‍රිතයේ ප්‍රස්ථාර ලියන්න එතකොට මෙයා ලියද්දි බලන්න මෙයාගේ මේ මැද වගේ දිහා එයා හැරෙන උපරිම ලක්ෂය හරි අවම ලක්ෂය හරි වෙන්නේ මෙන්න මෙයා හරි එතකොට මෙයාගේ තියෙන අතර අවමයක් සහිත එකේ හරි අපිට පේනවා මෙව 7 2 ඍණ 1 නේ එන්න එන්න වගේ අඩු වෙනවා එතකොට අවමයක් තියෙනවා එතකොට මෙයා හැරෙන්න මෙතන එතකොට මෙයාගේ අවම අගය වෙන්නේ ඍණ 2යි. එයාගේ අවම අගය වෙන්නේ ඍණ 2යි. එතකොට යා අවම අගය ඍණ 2 වෙන සම්මිතික අක්ෂ වෙන්නේ 1. x ලාගේ එකක් වෙයි තමයි යා වෙන්නේ. එයා අපිට මෙතනින් මෙයා ලියන්න පුළුවන්. අපේ අර වගෝ දැනුම අර අපි කොරෝනා කාලේ පල්ලි කොරෝනා කාලේ පන්ති ගෙදරට දාලා කරනකොට අපි කරා. එතකොට අපි කිව්වා මෙතන ඉන්නේ කෙනාගේ ඍණ අගය තමයි සම්මිතික අක්ෂ සමීකරණ වෙන්නේ. එතකොට මෙතන ඉන්නේ a නම් සම්මිතික අක්ෂයේ ඍණ a. මෙතනදී සම්මිතික අක්ෂ වෙන්නේ 1. ඒ කියන්නේ මෙතනට එන්න ඕන ඍණ 1. එයාගේ මර්ගය b කියලා කියන්නේ උඩරිම වූ අවමගය. මෙයා අවමයක් ඉන්න එතන අවමගය කියන ඍණ 2. එහෙනම් අපිට ශ්‍රිතයේ සමීකරණ ලියන්න පුළුවන් y සමානයි x ඍණ 1 ගේ වර්ගයේ ඍණ 2යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා y x හා y වල කුඩා බිඳුන් 10කින් ඒකක එකක් නිරූපණය වෙනසේ පරිමාණ යොදා ගැනීමෙන් ප්‍රස්තාර කර 16ක ශ්‍රිතයේ ප්‍රස්තාර දෙන්න කියලා කියනවා. හරි. දැන් අපි ප්‍රස්තාර දෙමු. එතකොට ප්‍රස්තාරම් දෙන්න පුතේ ඔන්නවන් x අක්ෂණ ගත්තා ඔන්න y අක්ෂණ ගත්තා y වල උඩින්ම 7ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 7 6 5 4 3 2 1 හරි අවමගේ ඍණ 2ක් තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 දක්වාම ගත්තා එක්සල අගයන් ගත්තාම එක්සල ධන පැත්තට හතරක් තියෙනවා 1යි 2යි 3යි 4යි එක්සල ඍණ පැත්තට තියෙනවා 2 ඍණ 1 ඍණ 2 හරි දැන් අපි ලකුණු කරනවා ඍණ 2 කේ 7 ඛණ්ඩාංක ලකුණු කරනවා මේ වගුව දිහා බලලා ඛණ්ඩාංක ටික ලකුණු කරනවා එතකොට අපිට ඍණ 2 කේ 7 ඍණ 2 කේ 7 කියලා කියන්නේ මෙන්න මේ වගේ තමයි ඊළඟට ඍණ 1 කේ 2 බින්දුවේ ඍණ 1 එකේ ඍණ 2 දෙකේ ඍණ 1 තුනේ 2 හතරේ 7 ඔන්න ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන් දැන් අපි කරන්නේ මේ ටික සුමටව යාක හරි මේ ටික සුමටව යාක එතකොට මේ ප්‍රස්ථාරේ මෙතනද ලකුණු එකක් හම් වෙනවා හරි මෙතනදී ලකුණු එකක් හම් වෙනවා ඊළඟට ප්‍රස්ථාරයන් ගහම ලකුණු තුනක් හම් වෙනවා රයිට් ප්‍රස්ථාර ලකුණු තුනක් හම්. ඊළඟට බලමු අපි අපිට කියනවා ප්‍රස්ථාරයේ භාවිතයෙන් දියටි ප්‍රශ්න වලට පිළිතුර සපයන ශ්‍රිතේ ඍණව අගය අඩුවන x යගේ පරාසය. ඒතොර ශ්‍රිතේ ඍණව අඩුවන x යගේ පරාසය කියලා කියන්නේ එයා ඍණව අඩුවන ටික අහන්නේ. එයා ඍණව අඩු වෙන්නේ මෙන්න මේ ටිකේ ධනව අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතනට. මේ ටිකේ ඍණව අඩු වෙනවා. මේ ටිකේ ඍණව වැඩි වෙනවා. මේ ටිකේ ධනව වැඩි වෙනවා. එතකොට එයා ඍණව අඩු වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන. එයා ඍණව අඩු වෙන්නේ මෙන්න මේ පරාසය. ශ්‍රිතේ ඍණව අඩු වෙන්නේ ওই ටිකේ. එතකොට ඔන්න ওই ටිකේ අපි මොකද කරන්න ඕනේ? අපි ඔන්න ওই ටිකේ පරාසය ලියන්න ඕනේ x වලගේ පරාසය. එතකොට එයාගේ එයා ඍණව අඩු වෙන්න පටන් ගන්න මෙතන. එයා එතන ඉඳලා මෙන්න මෙතනට වෙනකන් x වල අඩු වෙනවා. හරි. එතන අපිට ලියන්න පුළුවන් ශ්‍රිතේ ඍණව අඩු වෙන්නේ මෙන්න x වල මෙන්න මේ අගේ පරාසය තුන. එහෙනම් අපිට පරාසය ලියන්න පුළුවන් v ගේ රෝමිනක් ගන්න එකට අපිට ලියන්න පුළුවන් x වලාගය මෙන්න මේ එකට වඩා අඩුයි
x වලාගේ එකට වඩා අඩුයි. ඒ වගේ මෙන්න මෙතනගේ එතනගේ ඍණ 0.5 අ එන්නේ සාමාන්‍ය උගන්න 4ක් හෝ 5ක් වගේ අගයක් එන්නේ නැති බලන්න පොඩ්ඩක්. Tamanට ආපු උත්තරේ දාන්න. හරි. එතකොට අපි හිතමු 0.4ක් වගේ කියලා. හරි. බලමු. එන 0.5 හරි. 6ක් හෝ 4ක් අපිට ඒක ගන්න පුළුවන්. හරි. ලකුණු දෙකක් හම් වෙනවා නේද ඊට පස්සේ කියන ශ්‍රිතේ මූල ශ්‍රිතේ මූල ලියන්න පුළුවන් අපිට එක්කෙනෙක් මෙන්න මෙතන හරි එක්කෙනෙක් මෙන්න මෙතන තමයි මූල කියලා කියන්නේ අපි y අක්ෂයේ ඔය කියන්නේ y වලාගේ බිඳුවක් වෙනවා කියන එක තමයි මූල කියන්නේ එතන අපිට ලියන්න පුළුවන් එකම මූලයක් x 2.4ක් වගේ අනෙක් මූල ලියන්න පුළුවන් x -2.6ක් වගේ යන් කණ්ඩාංග ගහන්නේ හරි එයායි කණ්ඩාංග ගහන්නේ එතකොට යාගේ x කණ්ඩාංග ඍණ 1යි y කණ්ඩාංග ඍණ 2යි එහෙනම් අපිට කණ්ඩාංග ලියන්න පුළුවන් ඍණ 1කම ඍණ 2 කියලා ලියන්න පුළුවන් ඉතින් ඔන්න ඔහොම ලියලා තියෙනවා නම් වාල ලකුණු ලැබෙනවා එතකොට ලකුණු ලැබෙද්දි මෙතනට ලකුණු 2ක් මේ දෙකට ලකුණු 2ක් මේකට ලකුණු 2ක් විදියට තමයි ලකුණු 10 හැදෙන්නේ ඉතින් වාට පුළුවන් තමන්ගේ මේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් තියෙනවද කියලා චෙක් කරන්න හරි මම මේක මසනවා අපි යමු එනම් දෙවෙනි ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් වීඩියෝ එකට අග්ගලා පෝස්ට් කරලා ලියවා හරි එච්චරයි කරන්න තියෙන්නේ හරි දෙවෙනි ගන්න බලමු අපි දෙවෙනි ගන්න කියනවා දිනක 0.8 කියන්නේ පෙරවරු 8 වේලාවේ සිට පස්වරු 4ක කාලය දක්වා කාල පරාසය තුළ නගරයේ ප්‍රධාන මාර්ගයක් ඔස්සේ පැමිණි වාහන නවතා තිබූ මිනිත්තු ගණන සහ එම කාලය තුළ නවතා තිබූ වාහන ගණන පහක් දැක්වේ කියලා වගුවක් දීලා තියෙනවා. එතන අපිට රෝම ඉලක්කන් එකේ අහනවා වැඩිම වාහන සංඛ්‍යාවක් නවතා තිබුවේ කුමන කාල පරාසය තුළදීද කියලා අහනවා. ඉතින් හරි ලේසි ප්‍රශ්නයක්. ওই මාතවන්දි අහන්නේ. එතන අපිට පේනවා මෝටර රථ ගණන වැඩිම තියෙන්නේ 70. එතකොට 70 අයත් වෙන්නේ 120 150 කියන උත්තර 120 150 හරි ඊළඟට අපිට කියනවා 8 වේලාවෙ සිට 4 දක්වා නවාතැම්බලට වැඩි වාහන සංඛ්‍යාව කියන්නේ මුළු වාහන සංඛ්‍යාව අහන්නේ මොකද කරන්නේ දින වාහන ටික ඔක්කොම එකතු කරනවා අපේ වාහන ටික එකතු කරන බාන කීයක් වෙනවද කියලා මම හිතන්නේ 400 වගේ උත්තරයක් එන්නේ හරි මේ ටික එකතු කරා 35යි 40යි 50යි 60යි ටික ඔක්කොම එකතු කරා 100යි 170යි 200යි 215යි 215යි 250යි 300යි 400යි හරියටම 400ක් එනවා රයිට් ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අපිට කියනවා මෙන්න මෙහෙම රෝම ඉලක්කම් 3 අපිට කියනවා මිනිත්තු 120ත් 150ත් කාලපරතරය තුල නවතා තිබූ වාහන ගණනට අදාළ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන වාහනයක් නවතා තිබූ මධ්‍යන කාලය ආසන්න මිනිත්තුවට සොයන්නේ කියලා කියනවා හරි එතකොට අපි බලමු අපේ මධ්‍යන්‍යයක් අහනවා ඉතින් අපිට සිද්ධ වෙනවා අපි දන්නවා වගුව ගොඩ නගන්න නැතර මෙතන උපකල්පිත මධ්‍යන්‍යයක් ඇසුරෙන් යන්න වෙන්නේ එතකොට අපි දන්නවා පුතේ උපකල්පිත මධ්‍යන්‍යයක් ඇසුරෙන් යනවා කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා තීරු පහේ වගුවට යන්න ඇයි ඒ අපි අපගමනිය කියලා තීරුවක් හදන්නත් එපා රයිට් එහෙනම් අපි යනවා තීරු පහේ වගුවට අපේ නියුවොත් බිංදුව 30 ඊළඟට 30 60 60 90 90 120 150 180 210 210 210 right. मध्यागे मध्यागे पहाल सीमा एक
බිංදුවයි 30යි කියලා කියන්නේ 30යි 32න් බිංදුවම වෙනවා 15යි 7යි 30යි කියලා කියන්නේ 90යි අතර මෙතනින් එනවා 45යි 75යි 105යි 135යි ඊළඟ මෙතනින් එනවා 165යි 195යි 225යි right ඔන්න මොනවා කියන්නද කියනවා දැන් අපි කරන්න ඕනේ අපිට කියන්නේ මිනිත්තු 120යි 150යි කාලපාරතරය තුළ නවතා තිබූ වාහන ගණන අදාළ මධ්‍යයන්. එතකොට 120යි 150යි පන්ති ප්‍රාන්තරයේ මෙන්න. එතකොට එයාගේ මධ්‍යයගේ වෙන්නේ මෙන්න මෙයා. අපි මෙයාව තමයි ගන්නෙ උපකල්පිත මධ්‍යයගේ කියලා ගන්න මෙයාව. එහෙනම් අපිට පුළුවන් දැන් අපගමනේ තීරකතු කරන්න. අපි අපගමනේ සිම්පල් d අගුර දානවා. හරි. මේ දින මධ්‍යයගේ මේ දින අපගමනේ අපි අපගමණය ගත්තේ කොහොමද මතක් කරමු අපි අපගමණය ගත්තේ මධ්‍යයෙන් අපි අඩු කරනවා පුතේ උපකල්පිත මධ්‍යයෙන් කොහොමද අපගමණය ගන්නෙ මධ්‍යයෙන් අපි අඩු කරනවා උපකල්පිත මධ්‍යයෙන් හරි එතකොට මෙතනදී මෙයාගේ අපගමණය බිංදුව 105න් 135ක් අඩු කරාගෙන අපිට එනවා මෙතනින් ඍණ 30 අඩු කළා වාර මෙතනින් එනවා ඍණ 60 ඍණ 90 ඍණ 120 මෙතනින් එනවා ධන 30 මෙතනින් එනවා ධන 60 මෙතනින් එනවා ධන 90. හරි. ඊළඟට අපි කරන්නේ මෙතනට දාගන්නවා සංඛ්‍යාතයේ දිනු. ඒතර සංඛ්‍යාතයේ කියන එක වඩ දීලා තියෙනවා නේ. හරි. මෙතනින් දීලා තියෙනවා 35යි. මෙතනින් දීලා තියෙනවා 40යි. මෙතනින් දීලා තියෙනවා 50යි. මෙතනින් දීලා තියෙනවා 60යි. මෙතනින් 70යි. මෙතනින් 65යි. මෙතනින් 45යි. මෙතනින් 35යි. හරි. ना अपगा संख्या तीरुवा दागर दें अपिकरण ने एफडी तीरुवा दागर ना एफडी के लगियाँ ने मैं अपगमनीय तीरुवा ही संख्या ते तीरुवा मैं मुकद करने ये देना गुड़ा करने तो एक ऐसी विस्वादी करना तीस पहें ये तो उन मटे ना वाई तेरी हार दास देसिया रीना हार दास देसिया राइट दोस्त सरप्पा हटाई दोस्त सरप्पा तो तीस सही तीस सही है तेरी से आर दास देसिया मैं तेरी के ना नवरा कदर तीस सही क्या रीना तुंदा सही सिया उत्तर ඊට පස්සේ අපිට පුළුවන් මෙතන F තීරු එකතුව ගන්න පුළුවන් මට මම F තීරු එකතුව ගන්න right sigma f කියන එක නා ගන්න sigma f මන් දන්නවා කියද 400යි නේ ඊට පස්සේ මම කරන්න පුතේ ගන්නවා sigma fd කියලා කියන්නේ මේ fd තීරු එකතුව right FD දීදුව එකතු. එතකොට යා එකතු කරාම මට එයාගේ ඍණ ටික මට එනවා 12600ක් කියලා. අපිට ඍණ පැත්තෙන් එනවා ඍණ 12600ක්. ධන ටිකෙන් එනවා ධන 7800ක් කියලා එනවා. එතකොට මම එයාගෙන් මෙයා අඩු කරගත්තාම මට මෙයාගේ අවසාන උත්තරය එනවා 4800ක් කියලා. බලන්න වඩා මේ උත්තරේ ආවද කියලා right? හරි. ඊළඟට අපිට පුළුවන් මෙතනින් මධ්‍යයන් යහන්නේ. එනවා මධ්‍යයන් නේ හොයන්නේ. මධ්‍යන්නේ වල ගන්න පුළුවන් උපකල්පිත මධ්‍යන්නේ 135යි ධන සිග්මා FD වලගේ 4800යි එයා බෙදෙනවා සිග්මා F වලගේ 400 හැබැයි මෙයා මොන 4800ද ඍණ 4800ක් වෙනවා ඇයි ඒ 12600 ඍණ නිසා එහෙනම් මෙයා සුළු කරාම මට එනවා 135 ඍණ බිඳුවකට බිඳුවක් කැපෙනවා 12යි 135න් 12ක් අඩු කරාම මට එනවා 123යි. එතකොට අපිට මධ්‍යන කාලය ආසන්න මිනිත්තුවට අහන්න. එතකොට අපිට ලියන්න පුළුවන් මධ්‍යන කාලය මිනිත්තු කීයක් කියලාද? මිනිත්තු 123ක් කියලා ලියන්න පුළුවන්. උන රෝමි ලකන් 3ට උත්තරේ. අපිට කියනවා රෝමි ලකන් 4. පැයක කාලයක් හෝ පැයක කාලයකින් කොටසක් සඳහා නවතැන් පුළ නවතත බීමට රුපියල් 30ක මුදලක් අයකට. ඒක හිතන්න. පැයක් නම් රුපියල් 30ක් අය කරනවා. හිතන්න අපි පැයකුයි විනාඩියක් කියලා. ඒ විනාඩියට රුපියල් 30 අය කරනවා අනිවාර්යෙන්. හරි. අපි පැයකට රුපියල් 30ක් අය කරනවා නම් ඊළඟ කොටසට අය කරනවා කියලා අපිට කියන්නේ
අපි තා වැඩිපුර විනාඩියක් කරනවා අතර තිබ්බොත් අපිට 60ක් ගෙවන්න වෙනවා. හරි. එහෙමනම් අපෙන් අහනවා එක් වාහනයකින් අය කරන උදේට මේ දෙන එක වාහනයක් නවත්තලා දින මධ්‍යන කාලයෙන්. එතකොට මිනිත්තුක 23ක් කියද එතන පැය දෙකක්ද? පැය දෙකකුයි මෙතන තියෙනවා. පැය දෙකකුයි මිනිත්තු තුනකුයි තියෙනවා. එතකොට පැයකට අය කරන රුපියල් 30යි. එතකොට පැය දෙකට 60යි. හැබැයි මේ මිනිත්තු තුන අයත් වෙන ඊළඟ පැයට. ඒ කියන්නේ ඔක්කොම පැය තුනක්. එහෙනම් අපිට පුළුවා එක පැයකට අය කරන රුපියල් 30යි. පැය තුනක කාලයක් අපිට උත්තරේ ගන්න පුළුවන් කීයයි කියලාද? රුපියල් 90යි කියලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟ රොමිලක්කම් පහ. රොමිලක්කම් පහේ කියනවා එම කාල පරාසය තුල ලැබෙතයි අපේක්ෂා කළ හැකි මුදල සොයන්න කියලා කියනවා. රයිට්. ඒ කියන්නේ මේ තියෙන එක වාහනයකින් අපිට කොච්චරක් ලැබෙනවද රුපියල් 90ක් ලැබෙනවා. හරි. එතකොට මේ ඇවිල්ලා එක දවසක මේ වෙලාවේ වාහනය නේද මේක. රයිට්. එතකොට එක වාහනයකින් රුපියල් 90ක් නම් වාහන ඔක්කොම කීයක් තිබ්බද? වාහන 400ක් තිබ්බා. එහෙනම් 400 ලැබෙන ගාන ගන්න 90 වැඩි කරනවා 400. එතකොට 9 4 36යි. අපිට මෙතනින් එන උත්තරේ කීයක් කියලාද? රුපියල් 36000ක් කියලා. රයිට්. ඔන්න ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ. එතකොට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ ලකුණු බලන්න. වා මෙන්න මෙහෙම මාත පන්දී ලියලා දෙනවා ලකුණක් හම්බෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම 400 ලියලා දෙනවා ලකුණක් හම්බෙනවා. හරි. වාගේ මේ මධ්‍ය අගයේ තීරුවේ ඔක්කොම හරනවා ලකුණක් හම්බෙනවා. අපගමනේ තීරුවේ ඔක්කොම හරනවා ලකුණක් හම්බෙනවා. මෙන්න මේ අගයන් ටික ඔක්කොම හරනවා ලකුණක් හම්බෙනවා. මෙයා හරට ආදේශ කරලා තිනවා ලකුණක් හම්බෙනවා. ඊළඟට මෙන්න මෙයා අරන් තිනවා ලකුණක් හම්බෙනවා. මෙයා අරන් තිනවා ලකුණක් හම්බෙනවා. මෙයා ලියලා දෙනවා ලකුණක් හම්බෙනවා. මෙය ආදිරන ලකුණක් අපේ. ඒතර ඔන්නාගේ ලකුණු 10 ලැබෙන විදිය. හරි. රයිට්. ඔන්න අපි කතා කරේ පුතේ එහෙනම් ප්‍රශ්න අංක 2. දැන් අපි යනවා එහෙනම් ඊළඟට ප්‍රශ්න අංක 3ට. එතනවා ඉතාවන්න හිමින් පැහැදිලිව තමයි වට මේ කරා කියන්නේ. හරි. ඉතා හිමින් කතා කරන්නේ ගැඩු ටික. ඉත හොඳට වැඩි අහගන්න. ආගෙන තමන් ගැඩු පාට ටික හදාගන්න. මොකද දැන් අපි සිලබස් ඉවරයිනේ. මේ විදිහට අපි දිගටම ප්‍රශ්න පත්‍රයකට දුක් ප්‍රශ්න පත්‍රය ගලලා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන අපි පන්තියේ තිබ්බත් මේ දිගේ තමයි කරන්නේ. හරි. රයිට්. හරි. අපි බලමු එහෙනම් ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 මොකද්ද කියන්නේ බලන්න. වර්ෂයකට රුපියල් 5ක ලාභාංශයක් ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 30ක් වූ කොටස් මිලදී ගැනීමට ව්‍යාපාරිකයෙකු රුපියල් 60,00,000ක් ආයෝජනය කරනවා. වර්ෂය අවසානයේදී ලාභාංශ ආදායම ලැබීමෙන් පසු එම සමාගමේ කොටස් විකුණලත් මුදලත් ලාභාංශ ආදායමත් උදවා වර්ෂයකට රුපියල් 6ක ලාභාංශයක් ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 50ක් වන අවස්ථාවේ වෙනත් සමාගම කොටස් මිලදී ගැනීමෙන් ලාභාංශ ආදායම පෙර සමාගමේ ලාභාංශ ආදායමට වඩා රුපියල් 20,000කින් වැඩි වූයේ නම් පළමු සමාගමේ කොටස් විකුණු අවස්ථාවේ විකුණුම් කොටසක වෙළඳපොළ මිල අහන රයි. මේක හොඳ ගාන කොටස් ගාන රයිට්. අය බලමු මේ කොටස් ගාන. අපිට පුළුවන් මෙතනදි මුලින්ම බලන්න රුපියල් 5ක් ගෙවන ලාභාංශ ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 30ක් වූ කොටස් තමයි මිලදී ගන්න. එයා රුපියල් කීයක් ආයෝජනය කරනවද? ලක්ෂ 6ක් ආයෝජනය කරනවා. රයිට්. එහෙනම් අපිට පුළුවන් මෙයා කොටසක වෙළඳාගේ එයා ගත්ත කොටසක වෙළඳාගින් හොයා ගන්න පුළුවන්. රයිට්. කොටසක වෙළඳාගේ අපි කොහොමද ගන්නෙ? මේ රුපියල් ලක්ෂ 6 අපි බෙදනවා පුතේ කොටසක මිල. කොටසක මිල කීයද? රුපියල් 30. බිංදුවකට බිංදුවක් කැපෙනවා. එතකොට මෙතනින් එනවා කොටස් ගාන කීයක් කියලාද? කොටස් ගන්න මෙතන අපිට කොටසක වෙළඳාගේ දෙනවනේ. කොටස් ගන්න ගන්න පුළුවන් කොටසක වෙළඳාගේ බෙදලා. එතන අපිට පුළුවන් කොටස් ගන්න ගන්න කීයක් කියලාද? කොටස් ගන්න 20,000. හරි. එතකොට එයා වසරකට ලබන ලාභය. වසරකට ලබන ලාභය. එයාගේ වසරකට ලාභය. අපිට වසරකට ලාභය ගන්න පුළුවන්. එයාට කොටසකට දෙනවා රුපියල් 5. රුපියල් 5 ගන්න 20,000. එතන 5 ගන්න 20,000 කියලා කියන්නේ අපිට එනවා එයා වසරකට ලබන ලාභය කීයක් කියලාද? රුපියල් 100,000 කියලා එනවා. හරිද? දැන් අපිට කියනවා මෙහෙම වර්ෂය අවසානයේදී ලාභාංශ ආදායම ලැබීමෙන් පසු එම සමාගමේ කොටස් විකුණාලත් මුදලක්. හරිද? රයිට්. එම සමාගමේ කොටස් විකුණාලත් මුදලක් ලාභාංශ මුදලක් දෙකම යොදවා. හරි.
එතකොට ලාභාංශ ආදම ලක්ෂයයි. එතකොට මෙයා මේ කොටස් ගන්න යම් මුදලකට විකුණනවා. අන්නේ මුදලයි කියන දෙකම යොදලා වර්ෂයකට රුපියල් 6ක ලාභාංශයක් ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 50ක් වන අවස්ථාවේ වෙනත් සමාගම කොටස් මිලදී ගැනීමෙන් ඔහුගේ ලාභාංශය පෙර ලාභාංශයට වඩා කීයක් වැඩි වුණා කියනවාද රුපියල් 20000ක් වැඩි වුණා කියලා කියන. හරි. දැන් එහෙනම් අපිට පුළුවන් බලන්න එයා දෙවන සමාගමේ ලබන ලාභාංශ ආදායම. එතකොට දෙවන සමාගමේ ලබන ලාභාංශ ආදායම කියන්නේ දැන් එයා පළනි සමාගමේ ආයෝජනය කරාම ලක්ෂයක ලාභාංශයක් ලැබුවේ. එතකොට එයා දෙවන සමාගමේ ලබන ලාභාංශය දෙවන සමාගමේ ලබන ලාභාංශය මොකද වෙන්නේ? පළවෙනි සමාගමේ ලැබුණු ලාභාංශයට වඩා කීයක් වැඩි වෙන්න ඕනද? 20000ක් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ආ දෙවන සමාගමේ ලැබෙන ලාභාංශ වෙන්නේ මෙන්න මේ ලක්ෂයට අපි මොකද කරන්න ඕනේ? 20000 එකතු කරන්න ඕනේ. එතකොට අපිට එනවා කීයක් කියලාද? රුපියල් 120000ක් කියලා එනවා. හරි. ඒ කියන්නේ මෙයා දෙවන සමාගමේ ලැබෙන ලාභාංශ කොච්චරක්ද? රුපියල් 120000. හරි. එතකොට අපිට කියනවා දෙවන සමාගමේ කොටසකට ගෙවන ලාභාංශ කීයක් කියලා කියනවාද? දෙවන සමාගමේ කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 6ක ලාභාංශයක් ගෙවන්න. හරි. ඒ කියන්නේ දෙවන සමාගමේ මිලදීගත් කොටස් ගණන ගන්න පුළුවන්. දෙවන සමාගමේ මිලදීගත් කොටස් ගණන වට ගන්න පුළුවන්. එයා දෙවන සමාගමේ ලැබු ලාභාංශ ආදායම රුපියල් 120000යි. අන්නේ 120000 මම බෙදනා පුතේ දෙවන සමාගම කොටසකට රුපියල් 6ක් ගෙවුවා. එතකොට එතනින් එනවා දෙවන සමාගමේ කොටසොත් කීයක් කියලාද? 20000ක් කියලා එනවා. ඒ කියන්නේ දෙවන සමාගමේ තියා කොටස් කොච්චරක් අරන් තියනවද? 20000ක් අරන් තියෙනවා. එතකොට එයා දෙවන සමාගමේ කොටසක් ගන්න කීය ගන්නද? එයා දෙවන සමාගමේ කොටසක් ගන්න අපිට කියනවා රුපියල් 50 ගන්න ගන්න. එහෙනම් අපිට පුළුවන් දෙවන සමාගමේ ආයෝජනය කළ මුදල හොයන්න. දෙවන සමාගමේ ආයෝජනය කළ මුදල. එතකොට එයා දෙවන සමාගමේ කොටස් 20000ක් ගන්නවා. කොටසක් කීය ගන්නද ගන්නේ? 50 ගන්න ගන්න. එහෙනම් මෙතනින් එනවා පස්සරත් දෙක 10යි. මෙතනින් එනවා 0.5. ඒ කියන්නේ එයා දෙවන සමාගමේ ආයෝජනය කරන මුදල කොච්චරක්ද පුතේ? රුපියල් 110000ක් කියලා එනවා. හරි. එතකොට අපි දැන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? අපෙන් අහන්නේ පළමු සමාගමේ කොටස් විකුණු අවස්ථාවේ කොටසක වෙළඳපොළ මිල තමයි අපෙන් අහන්නේ. රයිට්. එතකොට පළවෙනි සමාගමේ දැන් අපි දැන් දෙවෙනි සමාගමේ ආයෝජනය කරන්නේ මේ මුදලනේ. හරිද? එතකොට අපිට කියනවා පල්ලි සමාගමේ මේ ලක්ෂෙත් අමතරව අපි තව මුදලක් ඒ කියන්නේ අපි මේ කොටස් දෙක විකුණනවානේ. අන්නේ දෙකම තමයි අපි මෙයාගේ ආයෝජනය කරේ. දෙවෙනි සමාගමේ ආයෝජනය කරු මුදල වේ. එතකොට දැන් අපිට මෙයා හොයාගන්න පුළුවන්. එහෙනම් මෙයා හොයාගන්න මොකද කරන්නේ? අපි පළමු සමාගමේ කොටස් විකුණු මුදල. මම ලිව්වොත් පළමු සමාගමේ කොටස් විකුණු මුදල ලිව්වොත් මට යාව ගන්න පුළුවන් ලක්ෂ 10යි. මම මොකද කරන්නේ? ලක්ෂයක් අඩු කරනවා. එතකොට මට එනවා කීයක් කියලාද? ලක්ෂ 9ක් කියලා එනවා. ඒ කියන්නේ පල්ලි සමාගමේ කොටස් 20000 විකුණන්නේ කීයකටද? ලක්ෂ 9කට විකුණන්නේ. එහෙනම් එක කොටසක් විකුණලා තියෙන කීයකද? එක් කොටසක විකුණුම් මිල. එයා ගන්න මොකද කරන්නේ? මෙන්න මේ ලක්ෂ 9 අපි බෙදනවා කාගෙන්ද? 20000ෙන් බෙදනවා. 0.3ට 0.3ක් කැපෙනවා. 0.2ට 0.2ක් කැපෙනවා. 92ෙන් බෙදුවාම අපිට එනවා කීයයි කියලාද? රුපියල් 45යි කියලා එනවා. ඔන්න බලන්න එහෙනම් අපි මොකද්ද මේ ගාන්නේ දිගියේ? පියවරෙන් පියවර ගණන් ටික හදාගෙන යන්න ඉතුවාට ලක්ෂ හම්බෙද්දි මේ රුපියල් 45 රන් යන ලකුණ දෙකක් හම් වෙනවා. මෙයාට ලකුණු එකක් හම් වෙනවා. මෙයාට එකක් හම් වෙනවා. මෙයාට එකක් හම් වෙනවා. රයිට්. ඔන්නම ලකුණු 10 හම් වෙනවා යාට. රයිට්. ඉතින් මේ මොකක් හරි දැන් මේව නැතත් මේ මැදින් මැදින් මොනවාරි ටිකක් කරලා නම් තිබ්බොත් අවසාන උත්තර නැතත් මේ එක් එක් කාරණා ටික හොයාගෙන මෙහෙම දාලා තිබ්බොත් ඔයාලා ලකුණු ටිකක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ කොටස් ගන්නදි මතක තියාගන්න පියවරෙන් පියවර පිළිවෙලට යන්න ඕනේ පුතේ. හරි. රයිට්. ඔන්න එහෙනම් තියෙනවා. තමන්ට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා හදා ගන්න. හරි. ඊළඟ මම යනවා 4 වෙනි ගානට.
හතරවෙනි ගාන බලමු අපි දැන් හතරවෙනි ගානේ මොකද්ද කියන්නේ හතරවෙනි ගාන අපිට කියනවා රූපේ දැක්වෙන පරිදි මීටර් 5ක් දිග AB ඉනිමකක් A කෙළවරට සිනස් බිත්තියකට හේතු කර ඉනිමගේ B කෙළවර බිත්තියේ පාමුලසිට යම් දුරකින් නැත ඉනිමක තිරස සමග අංශක 32යි කලාව 45 කෝණයක් හරයි රයිට් එතන මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා රයිට් දැන් අපිට කියනවා ඉනිමග බිත්තිය පාමුල සිට කොපමණ උසකින් බිත්තියට හේතු කොට ඇද්දයි ත්‍රිකෝණමිතික වගු භාවිතයේ පළමු දශම ස්ථාන හොයන්න කියලා කියන්නේ. කියන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ උස නේද අහන්නේ. හරි. පාමුල ඉඳන් කොච්චරක් උසගෙනද මෙයා හේතු කරලා තියෙන්නේ. මම මෙයා ගන්නම් H කියලා. හරි. ඊට අපි උපකල්පනයක් කරනවා මෙයා ලම්බකය කියලා උපකල්පනයක් කරනවා. දැන් එහෙනම් අපෙන් රෝම ඉලක්කම් දෙකට අහන්නේ පුතේ. හරි වාතර මෙතන මීටර් 5 මෙයි දාලා තිබ්බොත් ලකුණු දෙකක් විතර හම් වෙනවා අපිට දැන් අහන්නේ මෙයාව අහන්නේ රයිට් අපි මෙයා අහද්දි බලන්න අපිට ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවා හරි ඒක ප්‍රශ්නයක් නැහැ අපිට කෝණෙත් දැන් හරි දැන් මේ කෝණට අදාළව අපෙන් අහන්නේ සම්මුඛ පාදයයි කර්ණයේ දිලා තියෙන සම්බන්ධතාවයක් නේ තියෙන්නේ එහෙනම් අපිට සම්මුඛ පාදයේ කර්ණයේ දින සම්බන්ධතාවය දින ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද අපිට ගන්න පුළුවන් සයින් කියලා साइन कोणी साइन तीस दिगाय कला हतलिस पाह इन्हां साइन तीस दिगाय कला हतलिस पाह किए ने क्या नाम समान है ना वा सामुक पादे एच बेदीमा पाह केला किया ने कारण है ठहरे देंगे है ना साइन तीस दिगाय कला हतलिस पाह आगे मम है ना इधर साइन तीस दिगाय कला हतलिस पाह आगे मटे है ना वा बिंदु आई दशमा पहाई हतराई एकाई बिंदु Right? उत्तर बिंदु उत्तर फलम दशम स्थान එනා මට මෙයා උත්තරේ ලියන්න පුළුවා h වලගේ මීටර් 2.7ක් කියලා ලියන්න පුළුවන්. එතකොට වාට ලකුණු ලැබෙද්දී ලකුණු ලැබෙනවා මෙන්න මෙහෙම. කොහොමද? රූපෙට ලකුණු 2යි. හරි. මෙයා ලියලා දෙනවා නම් ලකුණු 1යි. මෙයා ආදේශ කරලා දෙනවා නම් ලකුණු 1යි. 2.7 කේ උත්තරේට ලකුණු 1යි. එතකොට වාට ලකුණු 5ක් හම් වෙනවා. ලකුණු 5ක් හම් වෙනවා. ඔය සිම්පල් a කොටස ඔය විදිහට. හරි. ඊට පස්සේ b කොටස බලමු අපි right b කොටස බලමු හරි b කොටස තියෙන්නේ මෙහෙම අපිට b කොටස තියලා තියෙන්නේ ඉනිමගේ දිගේ නැගීම සඳහා සමතුලිතතාව බව රැකගැනීමට පළමුව බිත්තියට හේතු කර තිබු ස්ථානවල මීටර් 1.5ක් උසකින් පිටි ස්ථානයකට හේතු කරන ලදී. ඊගෙන දැන් පළවෙනිම ස්ථාවිද අපිට තිබෙපු තේ මෙහෙමනේ. මෙතන B තිබ්බා. මෙතන A තිබ්බා. අපිට මෙයා ආවා 2.7 මීටර්. මෙයා මීටර් 5යි. මෙයා අංශක 32යි කලා 45යි. රයිට්? හරි. අපිට කියනවා තවත් උසකට පී ලක්ෂයකට හේතු කරන්න. හරි. එතකොට මෙයා තවත් උසකින් කොච්චරක් උසකින්ද මෙතන ඉඳන් මීටර් 1.5ක් උසකට හේතු කර. ඒ කියන්නේ ඉනිමග ඔය විදිහට දැන් තියෙන්නේ. හරි. එතකොට මේ පැතරෙන්න බෑ අනිවාර්යෙන්. එහෙනම් අපෙන් අහනවා දැන්
ඒ දෙවන අවස්ථාවේදී ඉනිමගයි පොළවයි අතර කෝණය හානි. එතකොට දැන් බලන්න දැන් ත්‍රිකෝණය දින මෙහෙම. දැන් ත්‍රිකෝණයේදී ඉනිමගේ උස වෙනස් වෙන්නේ නැහැ නේ. හරි අපි උරේ නිමගේ උස වෙනස් වෙන්නේ නැහැ නේ. අපි ඕක ඇඩ් කරා අඩු කරා කියලා කොහොම ඉනිමගේ උස වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට මෙන්න මේ උස දැන් අපි දන්නවා. එයා විල මෙතන 2.7යි මෙතන 1.5යි කියලා කියන්නේ මුළු උස වෙන අපිට කීයද මීටර් 4.2යි. දැන් අපි අහන්නේ මෙන්න මේ කෝණය. රයිට්. අපිට නම් පුළුවන් මෙතනින් ඉන්න සම්මුඛ පාදයේ කර්ණයේ ඉන්නවා අපිට පුළුවන් එහෙනම් සයින් පාවිච්චි කරලා සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ කියලා ගැන සයින්. එහෙනම් අපිට ලියන්න පුළුවන් සයින් තීටා සමානයි සම්මුඛ පාදයේ 4.2යි බද්ධ පාදයේ 5යි. දැන් මෙයා සුළු කරාම මට එනවා 0.8 4.0 කියලා. ඔය මට ඉන්නේ සයින් තීටා. හරි. එහෙනම් 0.8 4.0 කොහෙද ඉන්නේ කියලා බැලුවාම මට එයා එනවා ආංශක 57යි කලා 8යි තමයි එයා ඉන්නවා කියලා පෙන්වලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපිට ඔන්න උත්තරේ තුරාල ලකුණු ලැබෙද්දි ලැබෙනවා. මෙයාට ලකුණක් ලැබෙනවා. මෙයා අරගත්තර ලකුණක් ලැබෙනවා. මෙයා ගත්තර ලකුණක් ලැබෙනවා. මේ දත්ත ලකුණු කළ රූපයක් දැම්මම ලකුණු දෙකක් හම්බෙනවා. හරි. ඔන්න එහෙනම් අපේ ප්‍රශ්න අංක 4 අපි ඉවරයි. රයිට්. දැන් අපිට ඊළඟට යන්න තියෙන්නේ ප්‍රශ්න අංක 5. ඉතින් මම ඉතාමත්ම හිමින් හැමෝටම තේරෙන්න පැහැදිලිව ඉමින් කරන්නේ අපි කලින් බස්නාය පළාත් එක්ක කරාට වඩා ඉතාමත්ම හිමින් කරන්න පුතේ ඒකයි. හරි. පොඩක් වේග අඩු කරලා මම මේ කොටස් දෙකකට කරන්නේ. කියන්නේ ඒ පත්‍රයේ සහ බී පත්‍රයේ කොටස් දෙකකට කරන්නේ නැත්නම් මගේ පැත්තෙන් මට හරිය අමාරුයි මේක ඕල් වෙනුයි මේ හැමදේම කරන්නේ. රයිට්. හරි. මොකද AB න්‍යාස සමාන වේ. හරි. සමාන න්‍යාසවල තිබෙන ලක්ෂණ යොදා ගැනීමෙන් සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා කියනවා. ඒතර අපි දන්නවා න්‍යාස දෙකක් සමානයි නම් ඒගොල්ලන්ගේ අනුරූප අවයව සමානයි. දැන් බලන්න A න්‍යාසය කියලා තියෙන මෙන්න මෙහෙම 8.4x + 3y x. B න්‍යාසය කියලා තියෙනවා 3x + 1y = 22x. බලන්න මේ අනුරූප අවයව සමානයි. ඉතින් මෙයයි මෙයයි සමාන වෙනවා මෙයයි මෙයයි සමාන වෙනවා. ඉතින් මර සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා කියන්නේ. ඉතින් අපිට සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනින් ගොඩනගන්න පුළුවන් 3x + 2y = 8යි. මෙතනින් ගොඩනගන්න පුළුවන් සමගාමී සමීකරණ යුගලක් 4x - 3y = 22. හරි. ඔන්න සමගාමී සමීකරණ යුගලක් ගොඩනගනවා. ඊළඟට අපිට කියනවා රෝ මිලක්කන් දෙකේ සමගාමී සමීකරණ යුගල විසඳීමෙන් x සහ y වල අගයසුවයි. ඉතින් අපි දන්නවා සමගාමී සමීකරණ යුගලක් විසඳනකොට අපි කරන්නේ මොකක් හරි පදයක් ඉවත් කරනවා කියලා තීරණය කරනවා. රයිට්. මම මෙතනින් තීරණය කරනවා y ඉවත් කරා. එහෙනම් y ඉවත් කරනවා නම් y ගේ අනිවාර්යෙන් පුතේ සංගුණක සමාන වෙන්න ඕන. එතකොට මෙතන y ගේ සංගුණකේ 2යි. මෙතන y ගේ සංගුණකේ 3යි. එහෙනම් අපි ඉස්සලා y ගේ සංගුණක සමාන කරගන්න. ඒ කියන්නේ 3 සහ 2 කියන එකනාගේ කුඩා පොදු ගුණාකාරට යනවා. කියන්නේ 6. එතකොට මේ 2y 6y කරන්න මොකද කරන්නේ? මම මේ සමීකරණය ගුණ කරනවා 3. මම මෙයා පළවෙනි සමීකරණේ, මෙයා දෙවෙනි සමීකරණේ කියලා ගත්තොත් මම පළවෙනි සමීකරණ වැඩි කරනවා 3. එතකොට මට එනවා සමීකරණයක් යම් සංඛ්‍යාවකින් ගුණ කරනකොට ඒ සමීකරණයේ තියෙන හැම පදයක්ම ගුණ කරනවා. එතකොට මට එනවා 9x + 6y = 24. ඔන්න තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය මම ගුණ කරනවා කාගේද? දෙකේ. එතකොට එනවා 8x - 6y = 44. ඔන්න හතරවෙනි සමීකරණය. ඔන්න y ගේ සංගුණක සමාන කරගත්තා. දැන් මම කරන්නේ මේ y ගේ ලකුණ දිහා බලනවා. මෙතන y ගේ ලකුණ දාන මෙතන y ගේ ලකුණ ඍණ. ඒ කියන්නේ එක්කෙනෙක් දාන එක්කෙනෙක් ඍණ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ සමීකරණ දෙක එකතු කරනවා. කියන්නේ තුන්වෙනි සමීකරණයයි හතරවෙනි සමීකරණයයි මම එකතු කරා.
එතන මට එනවා 9x ධන 6y ධන 8x ඍණ 6y. එයා සමානයි 24 ධන 44. එතකොට මේ ධන 6y වයිට මේ ඍණ 6y කැපිලා යනවා. 9x 8x එකතු කරාම එන්නේ පුතේ 17y. 17x සමානයි 4 4 8යි 4 2 6යි 68ක් කියලා. එහෙනම් x2 උත්තරයක් ගන්න මම 17ෙන් බෙදනවා දෙපැත්තට. 14 17 කැපිලා යනවා. x සමානයි 68 17ෙන් බෙදුවාම වෙනවා කීයයි කියලාද 4යි. ඔන්න x2 මම උත්තරයක් ගත්තා. ඔන්න x2 උත්තරේ ගත්තට පස්සේ දැන් මම y2 උත්තරයක් ගන්න යන්නේ. එහෙනම් මම මෙතනින් පස්සේ right උතනින් පස්සේ ඊළඟ කොටස යනවා. x සමානයි 4 මම ආදේශ කරනවා කැමති සමී මම ආදේශ කරන්නම් 1ට right එතන මට එනවා 3 වැඩි කිරීම 4 ධන 2y සමානයි 8යි ඒ කියන්නේ 2y සමානයි 8 3 වරක් 4 12යි මෙහා පැත්තට ගියාම ඍණ 12ක් වෙනවා ඒ කියන්නේ මට උත්තරයක් එනවා 2y සමානයි ඍණ 4යි y ට උත්තරයක් ගන්න දෙකෙන් බෙදෙනවා එහෙනම් මට y සමානයි එනවා ඍණ 2යි ඔන්න x සමානයි 4යි y සමානයි ඍණ 2යි කියලා මට උත්තර දෙක ආවා ඊට පස්සේ ප්‍රොමිනක්කන් තුනේ අපිට කියනවා ඒක නම් ඇත්තටම වැඩක් නැති ප්‍රශ්නයක් x හා y අගයන් ඇසුරින් a හා b න්‍යාසවල අවයව සංඛ්‍යාත්මකව දක්වන්න කියලා කියනවා ඉතින් එළියම් a න්‍යාසයයි b න්‍යාසයයි වෙන වෙනම ලියන්න කියලා කියයි හරි එතකොට අපි දන්නවා මෙතනින් 8යි a වල 8යි එහෙනම් b වලත් විතර අනිවාර්යයෙන්ම 8ක් වෙන්න ඕනේ මෙතන බිංදුව දීලා තියෙනවා يعني මෙතනත් බිංදුවයි හරි ඊට පස්සේ මෙතන 22යි කියලා දීලා තියෙනවා b වල එහෙනම් අනිවාර්යයෙන් මේ වලත් මෙතන 22ක් වෙන්න ඕන නා හිතන්න දෙයක් අද නෑ හදන්න දෙයක් නෑ කෙලින්ම දාන්න දෙයි හරි න්‍යාස දෙක සමානයි කියලා කියනවනේ ඊට පස්සේ මෙතන x ඉන්නවා මෙතනත් x ඉන්නවා x වලගේ අපි වාගත 4යි එහෙනම් මෙතනටත් 4යි මෙතනටත් 4යි කියලා දාන්න දෙයි ඉතින් ඔච්චරයි දාන්න තියෙන්නේ ලකුණු හම්බෙන්නේ මෙන්න මෙහෙමයි මේ සමීකරණයකට ලකුණ ගන්න ලකුණු දෙකක් හම්බ වෙනවා හරි xy වලට අගයන් ගත්තාම තව ලකුණු දෙකක් හම්බ වෙනවා මේ දෙක ලියුවාම තව ලකුණු දෙකක් හම්බ වෙනවා මේ සමීකරණය තුනෙන් ගුණ කරගනි. ඔයාලා මෙතන y ඉවත් කරන හින්දා ඔයා x ඉවත් කරනවා නම් මෙතන 4ෙන් ගුණ කළා මෙයා 3ෙන් ගුණ කළා තියෙනවා නම් ඊතර සමීකරණ දෙකක් හදාගත්තාම තව ලකුණු දෙකක් හම්බ වෙනවා මෙතන මේ සමීකරණ දෙක එකතු කිරීම වලින් තියෙන ලකුණක් හම්බ වෙනවා මෙන්න මේ ආදේශය කරලා තියෙන එකට ලකුණක් හම්බ වෙනවා තමන් අරන් තියෙන ගණන්. හරි. ඉතින් යම් ළමයෙක්ගේ මේ දෙක උත්තර දෙක හරි ගිහිල්ලා මේකට අනිවාර්යයෙන් මේ ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවා ඈ. උත්තර දෙක බලලා අනිවාර්යයෙන් මේ දී ලකුණු සම්පූර්ණම හම්බ වෙනවා සමීකරණ දෙක හරියට අරන් තියෙනවා නම්. ඔය සමහර ළමයි x ඉවත් කළා නම් කට්ටියත් ඉන්නේ ඉන්නේ. රයිට්. ඔන්න එහෙනම් අපේ 5 වෙනි ප්‍රශ්නේ ලකුණු 10. හරි. රයිට්. අපිට අසෙම 6 වෙනි ගානට 6 වෙනි ගානේ මොකද්ද කියන්නේ බලන්න. හයවෙනි ගානේ අපිට කියනවා පළවෙනි එක 1 යට x ධන 1 යට x ඍණ 2 සමානයි 2 සමීකරණයේ විසඳීමෙන් මෙන්න මේ වර්ග සමීකරණය ලැබෙන බව පෙන්වනවා. කියන්නේ මෙයා සුළු කරලා අපිට අරන් පෙන්වන්න කියලා කියන්නේ. රයිට් අපි සුළු කරලා අරන් පෙන්වනවා. අපි මෙතනදී පොදු හරයක් ගන්නවා. පොදු හරයට ගන්නේ x වතාවක් x ඍණ 2. මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය ගත්තා. දැන් බලන්න මෙතන හරිය හිටියේ x මේ අලුත් හරිය x වතාවක් x ඍණ 2යි. ඒ කියන්නේ මේ x කියන එක කෙනා x ඍණ 2කින් ගුණ කරලා. එහෙනම් අපි උඩත් ගුණ කරනවා x ඍණ 2. ධන මේ හරිය මේ අලුත් හරිය උනේ x කින් ගුණ කරලා. එහෙනම් උඩත් ගුණ කරනවා x. එයා සමානයි 2. දැන් මෙයා සුළු කරගන්න. එතන මෙතනින් එනවා x වරක් x x. මෙතන ඍණ 2යි ධන x යට. මෙයා සුළු කරාම x වර්ගය මෙතනින් එනවා ඍණ 2යි. එයා සමානයි 2යි කියලා නේද? දැන් අපිට පෙන්වන්න දෙන උත්තරේ හරයක් නැහෙනේ. භාග සංඛ්‍යාවක් නැහෙනේ. එහෙනම් මම කරන්නේ මෙයාගේ මේ හරය අයින් කරගන්න. එතකොට හරය අයින් කරගන්න මම මොකද කරන්නේ? දෙපැත්තම මෙයාගෙන් ගුණ කරනවා. මේ හරේ ඉන්න එකනාගෙන් ගුණ කරනවා. රයිට්. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. මෙතනින් x x කියලා කියන්නේ 2x ඍණ 2 සමානයි. මෙයා ගුණ කරාම එනවා 2x වර්ගයක්. මෙයා ගුණ කරාම එනවා ඍණ 4යි x එකක්. හරි දැන් මම කරන්නේ මේ ඔක්කොම ටික ගන්නවා එක පැත්තකට මම මේ දෙක මෙහාට ගන්නම් එතන මේ පැත්ත කීයක් වෙනවද බිංදුවක් වෙනවනේ එයා සමානයි 2x වර්ග ඍණ 4x ධන 2x මෙහාට ආවම වෙනවා කීයක් කියලාද මෙතනින් රයිට්
බලන්න සුළු කිරීම හරියද කියලා. x ඍණ 2 හරි x තියෙනවා හරි 2යි. එතකොට මෙතනින් අපි x වර්ග ඍණ 2යි x කියලා ආවා right x වර්ග ඍණ 2යි x කින් ගුණ කරා හරි. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා 2x ඍණ 2ක් හරි 2x වර්ග ඍණ 4යි x right හරි. ඊට පස්සේ මොකද කරන්නේ මම මේ ටික එහා පැත්තට දාමු අපි ඔක්කොම. ඉතුරු වෙනවා ඍණ 2x ඍණ 2 මෙහා පැත්තට දාමු කවුරු වෙනවද ධන 2ක් වෙනවා හරි. දැන් ඊට පස්සේ බලමු ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ. මෙතන මට පොඩ්ඩක් සුළු කිරීමක් හරි දෝෂයක් ඇවිල්ලාද බලන්න. නෑ නේද? රයිට් බලමු. හරි මං ගන්න හරි ලිව්වනේ ඒක යට x ධන ආ sorry මෙතන තියෙන පුතේ එක නෙමෙයි 3. එතන 3 තියෙන්නේ. හරි. එතන 3 තියෙන්නේ. එතන මෙතනින් එන්නේ 3i x එක. රයිට්. සුළු කිරීම පොඩි දෝෂයක්. 3i x මෙතනින් 4i x. එතන මෙතනට ගියාම යා ඍණ 4i x වෙනවා. හරි. ඔන්න දැන් මෙයා සුළු කරනවා. එතන මට එනවා 2i x වර්ග ඍණ 8x දව දෙක සමානයි බිඳුවක්. මේ ඔක්කොම ටික මම බෙදනවා දෙක. උතර මෙයා දෙකෙන් බෙදනවා, මෙයා දෙකෙන් බෙදනවා, මෙයා දෙකෙන් බෙදනවා, මෙයා දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. උතර මෙතනින් එනවා x වර්ග ඍණ 4x ධන 1 සමානයි බිඳුවයි කියලේ. රයිට්. ඔන්න අපේ උත්තරේ. ඔක තමයි පෙන්වන්න දෙන්නේ. රයිට්. මෙතනම එක දාලා ගිහලා තියෙනවා. ඒක තමයි පොඩි වැරද්දක් වුණේ. හරි. ඊට පස්සේ ඔතන උත්තරේ ලකුණු හම්බෙනවා ඔයාට. උත්තර රඳුනක් ලකුණක් හම් වෙනවා. කොහොමත් මේ දෙරේ සුළු කිරීම ටික කළා පොදු හරයක් කරන් දැන් ලකුණක් හම් වෙනවා. පොඩි අවසානේ මෙතනට එද්දී වල ලකුණු හතරක් හම් වෙලා තියෙනවා. රයිට්. ලකුණු හතරක් හම් වෙනවාට මෙතනට එනකොට රයිට් මේ උත්තර රඳුන නම් කොහොම හරි ලකුණු හතරක් හම් වෙනවා. ඊට පස්සේ රයිට්. අය බලමු ඊට පස්සේ රෝමි ලක්කන් දෙකේ මොකද්ද කියන්නේ කියලා. රෝමි ලක්කන් දෙකේ අපිට කියන්නේ x වර්ග ඍණ 4x ධන 1 සමානයි බිඳුවේහි විසඳුම් වර්ග පූර්ණණයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ආසන්න පළමු දශම ස්ථාන නිවැරදිව සොයන්න. රයිට්. මම මෙතනදී වර්ග පූර්ණණය ක්‍රමය පාවිච්චි කරන්නම්. x වර්ග ඍණ 4x ධන 1 සමානයි බිඳුව. හරි. අපි මුලින්ම කරන්නේ මොකද්ද කියන්න බලන්න. අපි මුලින්ම කරන්නේ මේ නියත පදය දා ගන්නවා එහා පැත්තට. එතකොට නියත පදය එහා පැත්තට දැම්මම කවුද එන්නේ? x වර්ග ඍණ 4x ධන 1 එහා පැත්තට ගියාම කවුරු වෙනවන්නේ? ඍණ 1ක් වෙනවන්නේ. දැන් මොකද කරන්නේ? අපි x ගේ සංගුණකය අරන් දෙකෙන් බෙදලා x සංගුණකය ඍණ 4යි. එයා දෙකෙන් බෙදුවා මට එන්නේ කීයද? ඍණ 2යිනේ. අන්න එයා වර්ග කරනවා. ඒතර ඍණ 2 වර්ග කරාම එන්නේ කීයද? ධන 4. ඒ ධන 4වම සමීකරණයේ දෙපැත්තටම එකතු කරනවා. දැන් මට මෙයාව ලියන්න පුළුවන් පූර්ණ වර්ගයක් විදියට. කොහොමද? x වතාවක් x සංගුණකය දෙකෙන් විතර දානවා ඍණ 2. එයා සමානයි මෙතනින් එනවා ධන 3ට. දැන් මොකද කරන්නේ මේ වර්ගය අයින් කරගන්න දෙපැත්තෙම වර්ගමූල ගන්න. එතකොට මෙතනින් එනවා x ඍණ 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 3යි. එතකොට වර්ගමූල 3 මම හිතන්නේ අගයක් අපිට දීලා තියෙනවා 1.73 විදිහට ගන්න කියලා. රයිට්. දැන් ඍණ 2 එහා පැත්තට දැම්ම අපිට එනවා x සමානයි 2 ධන හෝ ඍණ වර්ගමූල 3 යගේ 1.73. එහෙනම් මෙතනින් අපිට උත්තර දෙකක් එනවා. එකක් තමයි x සමානයි 2 ධන 1.73 හෝ ඊළඟ එක නම x සමානයි 2 ඍණ 1.73. කියන්නේ මෙතනින් x උත්තරයක් එනවා 3.73ක්. මෙතනින් එනවා x උත්තරය 0.27ක් කියලා. රයිට්. ඔන්න අපි එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපි බලමු උඩට දැන් ලකුණු හම්බෙන. වට අතන හතරක් හම්බෙලා තිබ්බා. මේ උත්තර දෙකට ලකුණු 1 ගන්න. හරි අරන් දෙන ලකුණු. ඊපස්සේ මෙතන මෙයා අරන් දෙනවා ලකුණු 1යි. මෙයාට ලකුණු 1යි. වර්ගමූලය ගත්තට 1යි. මෙන්න මෙහෙම දාලා තනවා ලකුණු 1යි. ඔන්න ඔයාලා ලකුණු 6යි. එතකොට ලකුණු 10න් කීයක්ද කියලා දාගන්න පුළුවන්. හරි. එතකොට පුතේ මම මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් නවත්තනවා. හරි. ඔයාලා බලන්න පහසු වෙන්න. හරි. ඊළඟ වීඩියෝ ක්ලිප් එක මම ඊට පස්සේ දානවා. එතකොට ආ මෙතනට ගා තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ලකුණු කීයක්ද කියලා දෙනවා ටග් ගාලා ගෲප් එකේ දාලා කියන්න ඕනේ. හරි. එතකොට මෙහෙම දැමීමේ පරමාර්ථය අවදිසම මතක් කරලම
ඔබලන්ගේ පහසුවට මොකද තාක්ෂණික දෝෂ මග අරවා ගන්න. හරි. ඉතින් ඔබලගේ වාක්‍යෙම මේකෙන් උඩින් පොඳ ගන්න හරියට වැඩේ කරන්න. නිකන් කරන්න ඕවා නිකන් ඔහෙ ඉන්න එපා නිකන්. ඔන්ලයින් ක්ලාස් එකක් කියලා ඔගොල්ලෝ කරන්න ගොඩක් කරා නිකන් හේ ඉන්නගෙන. එහෙම එපා මේකෙන් උඩින් ප්‍රයෝජනේ ගන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.